සිරගෙවල් වල අද මේ අපි දකිනවා මේ කුරුරු මරණ දඬුවම බන්ධනාගාර තුල ක්‍රියාත්මක කරන්න උත්සාහ කිරීමක් තිබුණා මේ රටේ මුල් පුරවැසියා විසින් අපිට සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව හැටියට අපි ඒකට කිසිදු එකඟතාවයක් නැහැ මොකද මේගොල්ලෝ උප්පත්තියේ වැඩිකාරයෝ නොවන නිසා මොකද එහෙමනම් මේ සමාජ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ එහෙමනම් මේ එල්ලන්න ඕනේ මේ රටේ ඉන්න මේ ඒ දියවන්න ආයතනය කියන්නේ සෝදාපාලුවන් ඉස්සෙල්ලා එල්ලන්න ඕනේ මොකද මේ රටට මත්ද්‍රව්‍ය ගේන්නේ ඒ සියලු දේවල් කරන්නේ ඒගොල්ලෝ මොකද මේ මත්ද්‍රව්‍ය වලට එල්ලනවා කියන නිසා මොකද අද කුඩු කිලෝ ගණන් හවු වෙන මිනිස්සුන්ව අද එල්ලන්න ලැබෙන්නේ නැහැ මොකද ඒගොල්ලෝනේ නිදහස් වෙන්න මිල මුදල් තියෙනවා මිල මුදල් විසිකන්න කියන මොකද මේ නීතිය කියන දැලේ මෝරුන්ට රිංගන්න පුළුවන් වාතාවරණයක් තියෙන නිසා නමුත් අද මරණ දඬුවම ලබන්නේ මේ ග්‍රෑම් 3-4 හවු වෙන මිනිස්සු. මොකද ඒගොල්ලන්ට එතනින් එයා වියදම් කරන්න විදියක් නැහැ. ඕක තමයි මේ සමාජයේ ඇත්ත தত্ত্বය. ඉතින් අපි මේ ධනපතීන්ට විතරක් බේරෙන්න පුළුවන් පීඩිතයා විතරක් එල්ලුම් ගහර යන්න පුළුවන් සමාජ ක්‍රමය අපි වෙනස් කරන්න ඕනේ. අද මේ රට කරවන්න නම් මේ පොතේ තියෙන්නේ බොහෝ දුරට මේ සමාජ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ තැන්. මේ සමාජ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කොහොමද කියලා. ඉතින් අද අපි අදහස් කරනවා අපි උත්සාහ කරනවා මේ පොත ඉදිරියේදී මේ රටේ සෑම පුරවැසියෙකුටම මේ පොත ලැබෙන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න. වර්තමානයේ රටේ ප්‍රධාන දහනියා වන ජනාධිපතිවරයා විසින් දිගින් දිගටම කියා සිටින්නේ බන්ධනාගාරවල නොයෙක් වැරදි කරනවා, හෙරොයින් ජාවාරම් කරනවා, විවිධ චෝදනා නගමින් තියෙන පසුබිමක තමයි දැනට මීගමුව බන්ධනාගාරයේ රැඳවෙක් වශයෙන් සිටින මේ ලලිත් ප්‍රසන්න පින්තු යන අය විසින් මෙම කෘතිය රචනා කර තිබෙන්නේ. ඇත්තටම මේ තුලින්ම අපි දකිනවා පුනරුත්ථාපනය කියන්නේ මේක තමයි. අපිට ඔය කුමන වැඩසටහන් ගැන කතා කරත් අපි රැඳවියෙක්ගෙන් මෙන්න මේ ආකාරයේ නිර්මාණ බිහි වෙනවා නම් මේ වගේ ග්‍රන්ථකරණයට ඒගොල්ලෝ යොමු වෙනවා නම් ඇත්තටම මේක තමයි පුනරුත්ථාපනය. එහෙමනම් අපිට කියන්න සිද්ධ වෙනවා ජනාධිපතිතුමනි කියන්න රැඳවියෝ මේ විදිහට පොත් ලියනවා කියලා බන්ධනාගාරය ඇතුළ ඉඳලා. ඒ අනුව තමයි අද දින අපි මේ සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව විදිහට මෙම කටයුත්ත නොයෙක් දුෂ්කරතා මැද්දේ වුවද සංවිධානය කළේ.